අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම වැඩසටහන ආරම්භ කරමින් ජාතික තිරසර ජෛව ස්කන්ධ වකවා හා මූලාශ්‍ර වැඩසටහනක් සඳහා ගිවිසුම් අත්සන් කෙරුණා 2018 වසරේ සිදු කළ සමීක්ෂණයකින් තේකාර්මාන්තේ බලශක්ති අවශ්‍යතාව සඳහා 70%ක් මිශ්‍ර දර යොදාගෙන ඇති බවට හෙළිව තිබෙනවා මේ සඳහා වාර්ෂිකව ගස් ලක්ෂ 7ක් කැපීමට සිදු වන අතර නැවත වකවාක් සිදු නොවීම බරපතල තත්ත්වයක් තේවකාවේ බලශක්ති අවශ්‍යතාව සඳහා ගිනිසීරියා වැනි ගස් සිටුවීම මෙම ගිවිසුම් අනුව සිදු වෙනවා අපේ වන ගහණය තියෙන්නේ 129.2 වගේ ප්‍රමාණයක් මේක 130 දක්වා වැඩි කරනවා කියලා. ඒ විදිහට තවත් විදිහකට ගියොත් හෙක්ටයාර 117ක් විතර ලොකු ප්‍රමාණයක් මේ දශම ගාණ උනාට මේකට එකතු කළ යුතු වෙනවා. ඉතින් ඒ සඳහා අපි වගා කරන්න තිබෙන මොහොතක තිබෙන මගාවෙන් තමයි ගස් විශාල ප්‍රමාණයක් මේ කර්මාන්තය සඳහා යොදාගෙන තියෙන්නේ කියන එක පැහැදිලිව අපිට පෙනෙන්නට තිබෙනවා. මේකට නිසිපිලියමක් මේ වෙනතෙක් සකස් කරගන්න බැරි වුණත් දැන් අපිට ඒකට යම් ප්‍රවේශයක් ඇති කරගන්න තැබීම් පිළිබඳව අපි රටක් විදියට සතුටු විය යුතුයි